හික්කඩුව ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් සහ විවාහ මංගල පැවැත්වෙන හෝටල් වල කාර්ය මණ්ඩල සමාජිකින් 152 දෙනෙකු සඳහා සිදු කරන ලද PCR පරීක්ෂණ අතුරින් සමාජිකින් 6 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සිදු කරන ලද PCR පරීක්ෂණ අනුව එහි සේවකීන් 13 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පිටිපුල ඩිපෝවේ කාර්මික අංශයේ සේවකයෙකු හට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 16 දෙනෙකු ඩිපෝ පරිශ්‍රය තුළම නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. එප්පාවල රාජ්‍ය බැංකු ශාඛාවක නිලධාරීන් දෙදෙනෙකුද කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. එසේම එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරිනියක්ද කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වී ඇති අතර ඇගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ සේවකයෙකු COVID-19 වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. ඒ හේතුවෙන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් බලංගොඩ ඩිපෝවේ සේවකින් 22 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් 2 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. රත්නපුර කුරුපිට බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ අතුරින් රැඳවියන් 17 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රඳවා සිටින ජනතාවට ඒ විදුබඳව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ එවැනි ආසාදිත පුද්ගලින්ට 1.9.6 යන දුරකථන අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි බවයි. මේ අතර ගෝලීය වශයෙන් පැතිර යන COVID-19 වසංගතය හේතුවෙන් අසල්වැසි ඉන්දියාව ඇතුළු ආසන්න රටවලින් සංක්‍රමණකින් මෙරටට ඇතුළු වීමේ අවධානමක් පවතින බව තීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම නීති විරෝධී සංක්‍රමණකින් පැමිණීම වැළැක්වීමට නාවික හමුදා විසින් ශ්‍රී ලංකාවේ මුහුදේ ආරක්ෂාව තර කර ඇති අතර ඒ අනුව නාවික හමුදාව දේශීය ධීවරයන්ගෙන් ඉල්ලා සිටින්නේ විදේශීය ධීවර යාත්‍රා සමග සම්බන්ධතා නොපවත්වන ලෙසයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පළකලේ මෙවන් අදහසක්. ඉන්දියාවේ සිට විදේශවලට යන ගමන් නොඑක් විදියේ සීමාවල් පනවලා තියෙනවා. මේ අවස්ථාවේදී ඉන්දියාවේ විශාල වශයෙන් රෝගීන් වාර්තා වන නිසා ඉන්දියානු ජාතිකයින් අතර COVID-19 රෝගී තිබේ කියන එක අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ නිසා ඕන නිසි පරිදි නිරෝධායනය කර අපේ රටට ඇතුල් වෙනවා නම් ඒන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් යම්කිසි විදියකින් යම්කිසි පාලනයකින් තොරව යම්කිසි දෙයක් සිද්ධ වුණොත් එයින් අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා මුහුදු සීමාව හරහා බොහෝ වෙලාවට සංචරණයන් සිදු වෙනවා නීත්‍ය අනුකූලව නැතුව නීත්‍ය විරෝධී ආකාරයට. ඒ වගේම මුහුදු ගැඹුරු මුහුදේදී දීවරින් අතර මිශ්‍ර වීමක් සිදු වෙන්න පුළුවන් ඉන්දියානු ජාතිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර. ඒ නිසා ඒවා සීමා කිරීම සඳහා ඒ දීවරින්ට උපදෙස් ලබා දීමත් ඒ වගේම ඒ ප්‍රදේශවල යම්කිසි විදියකින් ආසාදිතයින් මේ විදියට පැමිණුණොත් ඔවුන් හඳුනා ගැනීම සඳහා අහඹු පරීක්ෂණ සිදු කිරීමත් ඒ ප්‍රදේශ ආවරණය වන සියලුම රෝහල්වලට පැමිණෙන COVID-19 හා සමාන රෝග ලක්ෂණ තියෙන සියලුම දෙනාව PCR පරීක්ෂණ තුළින් ආසාදිතයින් ඉන්නවාද කියලා හඳුනා ගැනීමත් අපි මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඉන්දියාවේ විශාල වශයෙන් COVID-19 රෝගී පැතිරුණත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ආකාරයේ සම්බන්ධතා ගමන් බිමන් හුවමාරු සිදු වුණත් ඒ තුළින් අපේ තුළට COVID-19 රෝගය නැවත ඇතුළු වීමේ තියෙන අවදානම අවම කිරීමට මේ අවස්ථාවේදී කටයුතු කර තියෙනවා. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සීලු සත්ව උද්‍යාන, අලි අනාථාගාර හා සපාරි උද්‍යාන යළි දෙනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.